ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් තියෙනවලු හන්දේ. ප්‍රශ්නයක් අහන්නේ මම වැඩි කාලයක් ගන්න නැහැ ගරු කථානායකතුමනි. ඔබතුමා කිව්වා ගෞතම මදානි සමග එහෙම ගිවිසුමක් අසං කළ නැහැ කියලා. නැ ඔව් හරි අසං කරපු ගිවිසුම ගැන මම අහුවේ. හොඳේ. ඒක නැත්නම් මම ඔබතුමාගෙන් ආයි ප්‍රශ්න අහන්න යන්නේ නැහැ. එක. දෙක. විදේශීය සමාගම් වලින් උනර්ජනනීය බලශක්තිය මෙහි උත්පාදනය කිරීමට අපේ කිසිම විරුද්ධත්වයක් නැහැ. ඔබතුමා කිව්ව එකට අපි එකඟයි. නමුත් කොයි විදියටද කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. අන්තිමට අපේ හුලන් ටිකත් කම්පැනි වලට අධිකාරයත් කම්පැනි වලට විදුලිය පදනම් වෙන්නේ විදේශීය සමාගම. ඒ නිසා ඔබතුමාගේ ජාතික ප්‍රතිපත්තියක් ඉදිරිපත් කරා නම් විදේශීය ආයෝජකෝ කැඳවනවා නම් අඩුගානේ අපේ හුස්ම ටිකවත් අපි ගන්න හුලන් ටිකවත් අයිති අපට තියෙන්න ඕනේ. ඒ කියන්නේ එකඟතාව වලට යන්න ඕන. කොහොමද කියන්නේ? කොහොමද යන්නේ? යනවා කියන එක නෙමෙයි ප්‍රශ්නේ. රටේ සූර්යාලෝකය හුලන් ටික නිකන් ලැබෙන එකට අපිට ඩොලරින් ගෙවන්න බෑ. ඒකයි අපි කියන්නේ. අරු කථානායකතුමනි, අතුරුලේ රතන ස්වාමීන් වහන්සේ විසින් අහපු ප්‍රශ්නේ මම ඉදිරිපත් කරනවා. අහලා තියෙන්නේ ගෞතම අදාන කම්පැනිය සූර්යාලෝකයෙන් විදුලි නිෂ්පාදනය කළ විට අප විදුලිය ලබා ගත් යුත්තේ ඩොලර වලින් බවට කිවිසුමක් අත්සන් කර තිබේද? එම කිවිසුම සභාගත කරන්නේද? ඉතින් මම පැහැදිලිව කිව්වේ ඩොලර් වලින් අපි ගන්නවා කියලා කිවිසුමක් අත්සන් කළා නැහැ. ඔබ වහන්සේ අහලා තියෙන ප්‍රශ්නේ මම පිළිතුරු දුන්නේ. පැහැදිලිවම තමයි. අවබෝධතා කිවිසුමක් අත්සන් කළා තියෙනවා. ව්‍යාපෘතියක් කිරීම පිළිබඳව අපිට පුළුවන්ද කියලා බලන්න. නමුත් ගරු කථානායකතුමනි, නිකන් තියෙන හුලඟ නිකන් තියෙන ඉරාලෝකයේ තමයි තියෙන්නේ. හැබැයි නිකන් තියෙති අපිට ඉන්න පුළුවන් හුලඟ වැඩි වැඩි. අපිට ඉන්න පුළුවන් අවුවේ පිච්චි පිච්චි. හැබැයි මේක අපි පාවිච්චි කරන්න නම් ආයෝජනය කරන්න පුළුවන් මිනිස්සු වෙන්න ඕන. ආයෝජනය කරන්න පුළුවන් තාක්ෂණයේ තියෙන මිනිස්සු වෙන්න ඕන. නිකන් අපිට තිබුණට වැඩක් වෙන්නේ නැහැ. මේ මානසිකත්වයෙන් වැඩ කරලා තමයි අපි මෙච්චර අර්බුදයකට ගිහිල්ලා තියෙන්නේ. ඒ නිසා අපේ තියෙන සූර්යාලෝකය, අපේ තියෙන හුලඟ නිකන් තිබුණා කිව්වට වැඩක් වෙන්නේ නැහැ. ඒක ප්‍රයෝජනට ගන්න පුළුවන් මිනිස්සු ඉන්න ඕන. ඒ ප්‍රයෝජනට ගන්න පුළුවන් මිනිස්සුන්ට අපි ඉඩසලසල දෙන්න ඕන. ඒක තමයි මේ කල යුතුව තිබෙන්නේ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම රජයක් හැටියට පසුගිය රජයේ තීන්දුව තිබුණා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා, මේ රජයේ තීන්දුව තියෙනවා අපිට භාවිතා කරන්න පුළුවන් සම්පත් තාක්ෂණික වශයෙන් ඒ සුදුසු සමාගම් තෝරගෙන ආයෝජකයන් තෝරගෙන අනිවාර්යයෙන්ම අපේ රටට ආයෝජන එන්න ඕන. අපේ ආර්ථිකය ශක්තිමත් වෙන්න නම් විදුලි අර්බුදයෙන් යන නම් මේක අනිවාර්යයෙන්ම පාවිච්චි වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අපිට අර තියෙන දේශීය සමාගම් වලට අවස්ථාව ලබා දෙන්න පුළුවන් වෙන්නේ. හරි, බොහොම ස්තුතියි.